තරග තුනක යුතු ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලියේ පළමු තරගයේ මේ වන විට පැවැත්වෙනවා. තරගයේ එකාසිය වාසි ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිසංක සමගින් අවිස්කර් ප්‍රනාන්දු විසින්. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් පන්දු වාර 18ක් අවසානයේදී ලකුණු 95කට කඩුලු 3ක් බිඳ වැටි දැඩි අසීරු තත්ත්වයක පසු වුණා. පැතුම් නිසංක සමගින් අවිස්කර් ප්‍රනාන්දු පළමු විකට්ටුව සඳහා ලකුණු 71ක් එක් කළා. අවිස්කර් ප්‍රනාන්දු පන්දු 33ක් තුරදී ලකුණු 33ක් ලබා සිටියේදී දැවි යමින් අනතුරුව පැතුම් නිසංකද ලකුණු 36කට දැවි ගියා. ඉන් අනතුරුව නායක කුසල් මෙන්නිත් සමගින් එක්කු සදිර සමර වික්‍රම හටද සාර්ථක වීමට හැකියුවේ නැහැ. ශ්‍රී ලංකාව ඉනිමේ තුවන කඩුල්ල ලෙසින් හසන් සකිබ්ගේ පන්දුවකට සදිර සමර වික්‍රම දෙවිගේ මුස්පිකර් රහිම්ගේ විශිෂ්ට උඩ පන්දුව රැක ගැනීමක් හේතුවෙන් ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව කඩුලු 3කට ලකුණු 83ක් ලෙසින් සටහන්ව තිබූ අතර ආරම්භක විකට් 3ම දවා ගැනීමට සමත් වුනේ හසන් සකිබ් විසින්. කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා සිවුවන කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමගින් තරිත අසලංක ලකුණු 44ක් එක් කළා. කෙසේ වෙතත් අසලංක මිරස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 18කට දැවි යමත් සමගින් එම සබඳතාවද බිඳ වැටුණා. පස්වන කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමගින් ජනිට් ලියනගේ ලකුණු 69ක් එක් කළා. කෙසේ වෙතත් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා සිටියේදී තස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් දැවි ගියා. ඔහුගේ ඉනිමට 4 පාර 5ක් සහ 6 පාර 1ක් ඇතුළත් 6 වන කඩුල්ල වෙනුවෙන් වනිදු හසරංග සමගින් ජනිට් ලියනගේ ලකුණු 24ක් එක් කළද ඉනිමට වේගවත් ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් සිටි වනිදු හසරංග උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 14කට පිටියෙන් ඉවත් වුණා. සටන්කාමී ඉනිම ක්‍රීඩා කළ ජනිට් ලියනගේ පන්දු 69ක් තුලදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 3ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් මේ සමගින් ජනිට් ලියනගේ සුපිරි වාර්තාවක්ද අද පිහිටුවීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කළ පළමු එක්දින ඉනිම 4 තුලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒ අනුව ජනිට් ලියනගේ මේ වන විට ඉනිම 4ක් තුලදී ලකුණු 223ක් ලබා ගැනීමට සමත් වුණා. මේ දෙවන ස්ථානයේ පසුවන කුමා සංගක්කාර ලකුණු 199ක් ලබා සිටිනවා. තෙවන ස්ථානයේ පසුවන නිරෝසන් දික්වැල්ල ලකුණු 167ක්ද සිදත් වෙත්තමුණි ලකුණු 166ක්ද ලබා ගනිමින් එම වාර්තා අතර පසුවනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 5ක් තුලදී සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 255ක් පමණයි. පන්දු යෙවීමේදී හසන් සකේ පන්දු වාර 8යි පන්දු 4ක් තුලදී ලකුණු 44ට කඩුලු 3යි. සොරිපුල් ඉස්ලාම් පන්දු වාර 9යි පන්දු 5ක් තුලදී ලකුණු 51ට කඩුලු 3යි. ටක්සින් අහමඩ් පන්දු වාර 10ක් තුලදී ලකුණු 60කට කඩුලු 3යි. පැයෙන් අලුත් වෙන දෙස්විරිස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.